ලෙඩදුක් ඇතිවූ විට මිනිසුන් යදින්නේ දෙවියන්ටය. සතුරු කරදර ඇතිවූ විට මිනිසුන් යදින්නේ සෙබලුන්ටය. රෝගසුව වී සතුරු කරදර අවසන් වූ පසු මිනිසුන් දෙවියන් දෙවොල් තුළටත් සෙබලුන් සමරු තුළටත් ලඟු කොළවේ කියලා. ඉතින් එවැනි තත්ත්වයක් තමයි පහුගිය කාලේ තිබුණේ. අපි පැමිණිලා තියෙන්නේ ඉතාමත්ම තීරණාත්මක අවධියකට. ඒක අපේ රටේ පමණක් නෙවෙයි, මුළු ලෝකෙම තීරණාත්මක අවධියකට. අපේ මුළු ජීවිත කාලෙම මම හිතන්නේ අපි මේ වගේ බැරෑරුම් අවස්ථාවකට මූණ දීලා තිබුණේ නැහැ. අපි හැමදාම කියනවා ශ්‍රී ලංකාව කියන්නේ දියුණු වෙමින් පවතින රටක් කියලා. අපි පුංචි කාලේ ඉස්කෝලේ ඉගෙන ගනිද්දිත් අපි කිව්වේ අපිට ඉගැන්නුවේ ශ්‍රී ලංකාව යනු දියුණු වෙමින් පවතින රටක් කියලා. ඊට පස්සේ අපි ඒ ලෙවල් කරද්දිත් ඒක එහෙමයි. අපි රස්සාවලට ගිහලා රස්සාවල් කරද්දිත් එහෙමයි. ඒ වගේම අද මම නම් විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙක්, දැන් ආරක්ෂක අමාත්‍යාංශ සේලකම්. අදටත් අපිව හඳුන්වා ගන්නේ දියුණු වෙමින් පවතින රටක් විදියට. නමුත් අපි ඉස්කෝලේ යන කාලේ නම් දියුණු යයි සැලකන, ඒ කියන්නේ දියුණු වෙලා තිබිච්ච රටවල් දිහා බැලුවාම ඇමරිකාව, ඉතාලිය, ප්‍රංශය, එක්සත් රාජධානිය වගේ රටවල් අපි පුංචි කාලේ ඉඳන්ම දියුණු රටවල් ගණයට වැටිච්ච රටවල්. නමුත් අද මේ කොරෝනා වෛරසයත් සමග ඇති වෙලා තියෙන තර්ජනය දිහා බැලුවාම මේ දියුණු වෙලා තියෙන රටවල් අද මොනතරම් ව්‍යසනයකට මුහුණ දීලා තියෙනවද කියන එක අපිට හැමදාම උදේට එන වார்த்தාව දිහා බැලුවාම තේරුම් ගන්න පුළුවන්. හැමතිතුමනි, අපේ බුද්ධිංශ වෙතින් මටත් හැමදාම උදේට ලෝක තත්ත්වයක් එනවා. ඉතින් එතනදී මම ඉස්සෙල්ලාම බලන්නේ ඇමරිකාවේ කීයද, එක්සත් රාජධානිය කීයද, ඉතාලිය කීයද, ස්පාඤ්ඤේ කීයද කියලා. ඉතින් මේ අය ලෝකයේ බලවත්තු. නමුත් අද වෙන විට රෑමතිතුමා කිව්වා වගේ එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා අද ICU එකේ ඉන්නේ. ඉතින් මේකට හේතුව මොකක්ද කියලා අපි බැලුවොත් ඒක තේරුම් ගන්න එච්චර අපහසු නෑ. නමුත් අපි රටක් විදියට අපි ඉතාමත්ම ස්ථාවර තත්වයක ඉන්නවා. ඉතින් අපි එහෙම අපි දියුණු වෙමින් පවතින රටක් විදියට එහෙම ස්ථාවර තත්වයේ ඉන්නත්, දියුණු යයි කියන රටවල් මේ වගේ අස්ථාවර තත්වයක සිටින්නත් මොකක්ද හේතුව කියලා බැලුවාම මිත්‍රවරුනි, ඒකට හේතුව විදියට මම දකින්නේ සූදානම් වීම. මේ වෛරසයේ ලෝකය පුරා පැතිරෙනවා කිව්ව වහාම අපිට ජනාධිපතිතුමාගෙන් උපදෙස් ලැබුණේ මේ සඳහා සූදානම් වෙන්න කියන එක. ඒ වගේම එතුමා අපිට, මම අපිට කියලා කියන්නේ, මම කතා කරන්නේ ආරක්ෂක හමුදා පැත්තෙන්, ඒ වගේම ඊට සම්බන්ධ ආයතනවල පැත්තෙන්, ඒ වගේම මම දන්න සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් මොනතරම් කැපවීමක් මේ අවස්ථාවේ වෙනවද කියලා අපිට ලැබුණු උපදෙස තමයි මේ සඳහා සූදානම් වෙන්න කියලා. එතුමාගේ ලැබුණු උපදෙස් වලට අනුව අපි පියවර රාශියක් ගත්තා. ඉතින් ඇමතිතුමනි, මිත්‍රවරුනි, ඔබ සියලු දෙනාම එකඟ වෙනවා ඇති, පහුගිය කාල වකවානුවක් තිබුණා හමුදාවල් වලට ඉතාමත්ම අයහපත් කාලයක්. අපේ නිලධාරීන්, අපේ සෙබළුන් කිසිම පදනම්, ඒ කියන්නේ කිසිම පදනමක් නැති, පදනම් විරහිත චෝදනාවලට ලක් කළා. මහවුළු ගෙදර මාස ගණන්, වසර ගණන් තපින්න ලෑස්ති කරා. හමුදාවල් කියන්නේ රටට සම්පතක් නෙමෙයි, රටට ආභරණයක් නෙමෙයි කියලා සිතුවලි වලින් හමුදාවල් දිහා බලපු කාලයක් තිබුණා. නමුත් අපේ රටේ වසර 30ක යුද්ධයක් තිබුණා. මේ වසර 30ේ යුද්ධයේ කාලේ අපේ රටේ මිනිස්සු විඳ දුක කොපමණක්ද කියලා අපි හැම කෙනෙක්ම දන්නවා. ඒ දුකෙන් අපේ ජනතාව බේරගන්න, අපේ රට නිදහස් කරගන්න, අපේ ලංකා මාතාවට අහිමි වෙලා තිබිච්ච හැම බිම් මඟලක්ම බේරගන්න අපේ හමුදාවල සමාජිකයෝ මොනතරම් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරාද.
මේ අවුරුදු 30ට 29000 ගාණක් මිය ගියා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයේදී අපි අවසන් යුද්ධය කරා අවුරුදු 2යි මාස 10ක්. මේ අවුරුදු 2යි මාස 10 ඇතුළත ශ්‍රී ලංකා යුද හමුදාවේ පමණක් 5900 ගාණක් මිය ගියා. 29000 ගාණක් තුවාල වුණා අවුරුදු 2යි මාස 10ක කාලයට. ඒ කියන්නේ මොනතරම් කැපවීමක් කරලාද කියලා ඔබට තේරෙනවා ඇති. නමුත් ඊට පස්සේ ඇතිවෙච්ච කාලය ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් වුණා. අපි බලන් ඉඳද්දී අපේ නිලධාරීන් සෙබළුන් මහවුළු ගෙදර කාලය ගත කරන්න යවුණා. නමුත් අර කතාවක් තියෙනවා, මම මේක කීප අවස්ථාවකදීම සඳහන් කරලා තියෙනවා, මං හිතන්නේ ඔබ සියලු දෙනාම එකඟ වෙයි. මම දැනට නිකුත් කරපු හැම පොතේම බුක් ලෝන්ච් එක නැත්තම් පොත සමාජගත කිරීමේ උත්සවයට මම යවපු ආරාධනා පත්‍රයේ අන්තිම පිටුවේ හැමදාම මම මේක ලියලා තිබුණා. ඒ තමයි අමතිතුමනි, ලෙඩ දුක් ඇති වූ විට මිනිසුන් යදින්නේ දෙවියන්ට, සතුරු කරදර ඇති වූ විට මිනිසුන් යදින්නේ සෙබළුන්ට, රෝග සුව වී සතුරු කරදර අවසන් වූ පසු මිනිසුන් දෙවියන් දෙවොල් තුළටත් සෙබළුන් සමරු තුළටත් ලඟු කොළවේ කියලා. ඉතින් එවැනි තත්ත්වයක් තමයි පහුගිය කාලේ තිබුණේ. නමුත් අද අපේ රට අර අනෙක් දියුණුයි කියන රටවල් වල තත්ත්වයට වැටෙන්න නොදී බේරගන්න අපේ හමුදාවන් සහ සෞඛ්‍ය අංශවල සියලුම දෙනා කරන කැපවීම සේවය මෙතෙකයි කියා නිම කළ නොහැකි. මම දැක්කා සමහර අංශවල සේවය කරන රජයේ සේවකයන් මේ අස්සෙත් නොයෙක් ඉල්ලීම් ඉල්ලලා වර්ජනවලට යන්න කතා වෙනවා. හරි කනගාටුදායකයි. අපි රටක් විදියට, එක ජාතියක් විදියට එක් රැස් විය යුතු මොහොතක ඇමතිතුමනි, මේ වගේ දේවල් දැක්කම ඇත්තටම කලකිරීමක් ඇති වෙනවා. නමුත් මෙතනදී අපි මතක තියාගන්න ඕනේ දේ තමයි, කවුරු කරෑරියත් අපේ රටේ කිසිම වයස්ගතම මහලු පුද්ගලයාගේ පටන් ලාබාලතම ලදරුවා දක්වා කිසිම කෙනෙකුට නිරපරාධයේ මහමග මිය යන්න ඉඩ දෙන්න අපේ රටේ හමුදාවන්, පොලිසිය සහ සෞඛ්‍ය අංශවල කිසිම කෙනෙක් සූදානම් නැහැයි කියන එක. එහෙනම් අපි අද රටක් විදියට බොහොම හොඳ ස්ථාවර තත්ත්වයක ඉන්නවා. මටත් බොහෝ දෙනෙක් හැමදාම කතා කරලා අහනවා, සර් නැත්තම් කමල් අයියේ, අපිට මේකෙන් ගොඩ එන්න ක්‍රමයක් තියෙයිද කියලා. මිත්‍රවරුනි, ගොඩ එන්න තියෙන එක ක්‍රමයයි. අපි දැනට මේක ප්‍රෙස් කරගෙන ඉන්නවා වතුරේ තියෙන රබර් බෝලයක් වගේ. රබර් බෝලේ වතුරේ ප්‍රෙස් කරගෙන තියෙන තාක් කල් ඒක යට තියෙනවා, ඇතෑරියාම උඩට එනවා. එහෙනම් මේ තත්ත්වය භයානකයි. ඒ තත්ත්වයෙන් මිදෙන්න නම් තියෙන්නේ එකම එක සොලියුෂන් එකක්, නැත්තම් එක ක්‍රමයයි. ඒ තමයි මහජනතාවගේ විනය. මහජනතාවගේ විනය තියෙනවා නම් හරියට අපිට මේකෙන් ගොඩ එන්න අමාරුවක් නැහැ. අපි කියන දේ අහනවා නම් මහජනතාව, අපි දෙන උපදෙස් පිළිපදිනවා නම් මහජනතාව, සෞඛ්‍ය අංශය වලට ඇහුම්කම් දෙනවා නම් මහජනතාව, සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපදිනවා නම් මහජනතාව, මේකෙන් ගොඩ එන්න බැරි නෑ. අපි කියන්නේ ගෙදරට වෙලා ඉන්න, ඇත්ත කියන්න, ඔය දේ පමණයි. ගෙදරට වෙලා ඉන්න කියන්නේ වෙන කෙනෙක්ගෙන් තමන්ට රෝගය හැදෙන්නේ නැති වෙන ගෙදරට වෙලා ඉන්න, ඒ වගේම වෙන කෙනෙකුට තමන්ගේ ඇඟේ විෂ බීජයක් තියෙනවා නම් ඒක නොයන්න ගෙදරට වෙලා ඉන්න, සමාජ ආශ්‍රයෙන් ඈත් වෙන්න කියන එක. ඇත්ත කියන්න කියලා අපි කියන්නේ මිත්‍රවරුනි, අපි රෝගියෙක් හම්බ වෙච්ච වෙලාවට ඒ රෝගියාව දොස්තර මහත්තුරුන්ට බාර දෙන්න රෝහලට ගෙනහිල්ලා අපි එතකින් නවතින්නේ නැහැ. අපි අපේ බුද්ධි අංශ මේ දවස්වල හමුදාපතිතුමාගේ නායකත්වයත් ඇතුව නිදි මරාගෙන වැඩ කරනවා. මොකටද නිදි මරාගෙන වැඩ කරන්නේ? නිදි මරාගෙන වැඩ කරන්නේ රෝගියාව රෝහලට යවුවා නම් ඒ රෝගියා පසුගිය දවස්වල ආශ්‍රය කරේ කවුද, කෝල් කරේ කාටද,
කායකද ගමන් බිමන් ගියේ ගියානම් කොහෙද ඒ ගමන් බිමන් ගියේ ඒ ගමන් බිමන් වලදී ආශ්‍රය කරේ කවුද ඒ හැම දෙයක්ම හොයන්න නිදි වරාගෙන වැඩ කරන නිසා තමයි මේ తত্ত্বය පාලනය කරලා තියෙන්නේ හැමදාම මේ తত্ত্বය පාලනය කිරීම ගැන తত্ত্বය ගැන උපදේශ ජනාධිපතිතුමාගෙන් අපිට හම්බ වෙනවා ඉතින් අපේ හමුදාවන් පොලිසිය සහ සෞඛ්‍ය අංශ මේ විදියට වැඩ කරද්දී අපේ රටේ ජනතාවට වගකිය යුතු අනෙකුත් සියලු මාංශත් දිවාරා නැතුව වැඩ කරනවා ඇමතිතුමා කිව්වා නොරච්චෝල ගැන අපි එලියුට් කරන්න ඕනේ ඒ අයට මාසයකට වැඩිය කාලයක් මේ සිවිල් සේවකයෝ සිවිල් නිලධාරීන් ගෙදර යන්න නැතුව එක තැනකට වෙලා වැඩ කරනවා කියන අහන එකත් අපිට හරිම සන්තෝෂයි අපිට නම් ඇමතිතුමනි ඒක 아무තු දෙයක් නෙමේ අපේ ළමයි මාස 7-8 ගෙවල් වල යන්නේ නැතුව මේ රටේ ජනතාවට යහපත් හෙටක් ලබා දෙන්න ජීවිත පරදුවට තියලා රාජකාරී කළා. ඉතින් ඒ වගේම අද මේ රට වැටලා තියෙන බරපතල තත්ත්වය දිහා බලාගෙන ලෝකය වැටලා තියෙන බරපතල තත්ත්වය දිහා බලාගෙන මේ විදියට රාජකාරී කරනවයි කියන එකත් හරි සන්තෝෂයි අහන්නත්.